හයි යාළුවනේ, කොහොමද? ඉතින් අදත් ඔන්න අම්මයි මමයි අරන් එනවා අලුත්ම විදි වීඩියෝ එකක්. ඉතින් රසමරසයි, කිරි හොද්දක් හදාගන්න විදිය තමයි ඔයාල එක්ක අද බෙදාගන්න හිතුවේ. අපි මුලින්ම මෙන්න මේ වගේ පොල් ටිකක් ගාගන්න ඕනේ. අපි මේ පොල් ටික මිරිකල මේ වගේ මිටි කිරි සහ දිය කිරි කියලා වෙන් කරගන්න ඕන. මගේ වම් අත පැත්තේ තියෙන්නේ දිය කිරි, දකුණු අත පැත්තේ තියෙන්නේ මිටි කිරි. ඔයාලා දන්නවා මිටි කිරි සහ දිය කිරි වෙන් කරගන්න විදිය. අපි පොල් වලින් මුලින්ම මිරිකල ගන්න කිරි ටික තමයි මිටි කිරි වෙන්නේ. ඊට පස්සේ මිරිකල ගන්න කිරි ටික තමයි දිය කිරි වෙන්නේ. හරි, අපි යමු කිරි හොද්දට අවශ්‍ය අනිත් දේවල් මොනවද කියලා බලන්න. අපිට ඕන ලූණු, අමු මිරිස්, සුදු ලූණු, කරපිංචා, සියඹලා, තක්කාලි. ඉතින් වීඩියෝ එකේ තියෙන විදියට ඔයාලත් ගන්න. අපි බලමු මේකට අවශ්‍ය 3-5 ටික. උළුහාල් කුඩු, කහ කුඩු, අබ කුඩු, කුරුඳු කුඩු සහ අවශ්‍ය රස අණුව ලුණු ටිකක්. අපි ඊට පස්සේ කරන්න ඕන මෙන්න මේ වගේ හට්ටියකට වතුර ටිකක් දාගෙන අපි කපාගත්ත ලූණු, තක්කාලි, අමු මිරිස්, සුදු ලූණු, කරපිංචා, සියඹලා එකතු කරගන්න එක. අපි මේ එකම 3-5 ටිකත් මේ විදියට රසාණුව ලුණුත් සමග එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේ විදියට හොඳින් කවලම් කරගෙන ලිපේ තම්බ ගන්න ඕන. මේ විදියට තැම්බීගෙන එද්දී අපි තක්කාලි ටික හැන්දෙන් පොඩි කරගන්න ඕන සාමාන්‍ය විදියට. මෙහෙම පොඩි කරගත්තාම කිරි හොද්දේ රසය ගොඩක් වැඩි වෙනවා. අපි ඊළඟට එකතු කරගමු දිය කිරි ටික. දිය කිරි ටික එකතු කරාට පස්සේ අපි හොඳට හැඳිගා ගන්න අවශ්‍යයි. නැත්නම් හොද්ද කැටි ගැහෙන්න බලනවා. ඒ වගේම රසත් අඩු වෙනවා. මේ වගේම මේ වගේ විනාඩි 3-4 වගේ හැඳිගා ගන්න ඕන. ඊට පස්සේ අපි මිටි කිරි ටිකත් එකතු කරගන්න ඕනි. මිටි කිරි ටික එකතු කරගත්තට පස්සේ අපි හොඳින් හොද්ද හැඳිගා ගන්න ඕන. නැත්නම් කැටි ගැහෙන්න බලන නිසා. ඔයාලට මේ වගේ විනාඩි 3 වගේ හැඳිගාගෙන එතකොට හොද්ද උකුගතිය වැඩි වෙලා පදමට එනවා. එතකොට ඔයාලා ලිපෙන් බාගත්තට පස්සෙත් විනාඩි 2 වගේ හැඳිගා ගන්න ඕන. ඔයාලට පහසුවෙන් හදාගන්න පුළුවන් ගෙදරදිම. ගොඩක් අමුද්‍රව්‍ය ගියෙත් නැහැ, ගොඩක් රසයි. උදේ කෑම වේලකට වගේ ඔයාලත් ට්‍රයි කරලා බලන්න. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, හැමෝටම බලන්න, ෂෙයා කරන්න. ඔයාලට ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ වගේ අලුත් වෙනස් විදියේ රසවත් වීඩියෝ බලන්න කැමති නම් අම්මයි මමයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙනත් දෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.